අයිබෝවන් කාලීදී ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත ප්‍රධාන පුවත් විකාශයයි මේ මම ලක්ෂිකා ප්‍රනන්දු ප්‍රථමයෙන් සිරස්තල පෙලිකා කාරක පොල් තෙල් ගෙනාවේ අපි නෙවෙයි ව්‍යාපාරිකයින් ව්‍යාපාරිකයින් අතර ආකල්පමය වෙනසක් ඇති කළ යුතුයි දූෂණය නතර කිරීම රජයේ තවත් ප්‍රතිපත්තියක් ජනපති උතුරේදී කියයි පාරිභෝගිකයින්ට තවත් අවදානමක් සජිත්ගෙන් හෙලිදරව්වා දිවයින පුරා සිදු කළ පොල් තෙල් සෑම්පල් පරීක්ෂාවේදී ඇෆ්ලොටොක්සින් අඩංගු සෑම්පල් 6ක් තිබී ඇති බව මන්ත්‍රී විජේදාසගෙන් නිවේදනයක් සිංහල හින්දු අලුත් අවුරුද්දට සෞඛ්‍ය මාර්ගෝපදේශ නිකුත් කරයි සංගීත සම්දර්ශන පවත්වන්න බැහැ අවුරුදු ක්‍රීඩාවලට සීමා ඇමති බන්දුලගේ 16 බඩු මල්ල අපි 900ට සතුසට දෙන්නම් හේෂා කියයි මට තේරෙන්නේ නැ මොනවාද කියන්නේ කියලා ඇමති බන්දුලගෙන් පිළිතුරු ඉතිහාසයේ විශාලතම රන් වැටලීම උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් අවසන් වීමට පෙර අධ්‍යාපන ඇමති ජී.එල්. කියයි ප්‍රථමයෙන් දේශීය පුවත් පිළිකාකාරක පොල් තෙල් මෙරටට ආනයනය කළේ වත්මන් ආණ්ඩුව නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඒ උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් අද පැවති ගම සමග පිළිසඳර පළමු වැඩසටහනට එක් වෙමි. ගම සමග පිළිසඳර 17 වන වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් අද ආරම්භ වුණා. ඒ වවුනියාව උතුරු ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වෙඩි වෛද්‍ය කල්ලු ග්‍රාම සේවාව සමීදී උතුරු පළාත කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන ගම සමග පිළිසඳර පළමු වැඩසටහන මෙයයි. පරිසරය ආරක්ෂා කරගන්න මම තරම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලේ මම තරම් වැඩ කළා නැහැ කවුරුවත්. හැමතැනම කොළඹ විශේෂයෙන්ම යුද්ධෙන් පස්සේ අර කොන්ක්‍රීට් කුණු කන්දල් තිබිච්ච තැන හරිත නගරයක් කරා මාධ්‍ය විශාල අපි වගේ කෙනෙක් මේ ආවම පාර ගන්න ඕහු ගාලා ඒවා දේශීය විදේශීය බලවේග දැන් ඒ දවස්වල අපිට කිව්වේ අපි ඔන්න සුදු ඈන් එනවා ඔන්න කිඹුල්ලුන්ට කන්න දෙනවා ඔන්න මිනිස්සු සංගිහිල්ලා මගේ අර මාළු ටැංකියට දාලා මෝරුන්ට කන්න දෙනවා දැන් බලනකෝ සුදු ඈනුත් නැහැ මෝරත් නැහැ කිඹුලත් නැහැ එහෙනම් වෙන කවුරු හරි තමයි මේව කරලා තියෙන්නේ දැන් ඉතින් වෙන එකක් අල්ල ගන්නවා පරිසරය අල්ලගත්. දැන් අපි වැරදි වැඩ කරනකොට අල්ලනවා. දැන් මේ දවස්වල අර පොල් තෙල් මෙරටට ගෙන්නන ෆාම් ඔයිල් ගැන විශාල විරෝධයක් තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශවලුණු සෞඛ්‍ය බල වගේම මේවා හොඳ නැහැ කියලා. ඉතින් අපේ පොල් තෙල් තමයි හොඳ. අපි තහනම් කරා ෆාම් ඔයිල් ගේන. එල පොල් තෙල් භාවිත කරා. බැයි අපේ රටේ පොල් තෙල් දැනට ලෝකේම ශාල ඉල්ලුමක් තිබෙනවා. අපි පොල් වගා කළා නෑ එච්චර පහුගිය කාලවල වල පොල් ගසුත් කැපුවා එන්නේ අපිට පිට රටින් පොල් තෙල් ගෙන්නන්නට සිද්ධ වුණා මේවා ගෙන්නන්නේ එක එක ව්‍යාපාරිකයෝ තමයි මේවා ගෙන්නන්නේ මේ මේවා ගෙන්නුවම මේවා හරි විදියට ප්‍රමිතියක් තියනවද කියලා බලන්න රජයේ ආයතන තියෙන ආයතන කීපකින් බලන ඒ ආයතන වල යුතුයකම තමයි ඒවා පරීක්ෂා කළා ඒවා එහෙම තියනවා නම් වල්ලනේ මේ දැන් ඒව ඇල්ලුවම දැන් රජයට බයිනවා පොල් තෙල් ප්‍රමිතිර නැති වාස විස තියෙන පොල් තෙල් ගෙන. ඒක හින්දා තමයි ගෙන්නනවා මිනිස්සු ඉතින් අපි නෙවෙයි ගෙන්නන්නේ. මිනිස්සු ගෙන්නනවා ව්‍යාපාරික. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2004 පරාජය කරන්න එක හේතුවක් උනේ එතනෝල්. ගිය ගිය හැමතැනම ගහලා එතනෝල් බෝක්කු කටවල පෝස්ටර් ගහලා එතනෝල් කියලා. මතක ඇතිනේ. අපි එතනෝල් සම්පූර්ණයෙන්ම නැවත් සම්පූර්ණයෙන්ම නවත්තලා තියෙනවා. අපේ මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ ආම්දුරනේ මේ මිනිස්සු අතර ආකල්පමිය වෙනසක් කරන්නට ඕන මේ ව්‍යාපාරිකයෝ අපේ මිනිස්සු තමයි ඒගොල්ල තමයි මේ හොරකම් කරන්නේ ඒවා හොරෙන් ගේනවා දැන් නවත්තලා තියෙන ඉතින් ඒවා අල්ලන කුඩු හොරෙන් ගේනවා දැන් හැබැයි කුඩු අල්ලපු නැති කාලේ තිබුණා කුඩු අල්ලනකොට කියන ඔන්න දැන් කුඩු එනවලු කුඩු අල්ලන්නේ නැත්තම් කවුරුත් දන්නේ නැහැ කුඩු එනවා කුඩු බෙදෙනවා ඇල්ලෙන්නේ නැහැ රජයේ අනිත් ප්‍රතිපත්ති තමයි මේ දූෂණය නවත්තන එක. උරු අපි අල්ලන්න ඕනේ. දැන් මම අවුරුදු දැන් කහමාරක් වෙනවා බලයට ඇවිල්ලා අපි පත් කරා විවිධ ආයතනවල සභාපතිවරු නිල දැන් මට හරියට චෝදනා. දැන් වියත් මගටත් බයිනවා, බුද්ධිකයන්ටත් බයිනවා. දැන් මන් තීරණය කරා එහෙමනම් ඒ අය මාරු කරන්න. දැන් මාරු කරනකොට ඔන්න එනවා මට ලියුම් මෙසේජස් මේ හොඳ නිලධාරියෙක් මම බොහොම හොඳයි. ඇයි මේ මාරු කරන්න කිය. හැබැයි ඉන්නකම් බයිනවා. මාරු කරනකොට කියනවා හොඳයි කියලා.
මාරු කරන්න එපා කියන මේ රජයට මට විරුද්ධව සංවිධානාත්මකව මේ මත ගෙනියන බොරු මත මේක තමයි මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා මේ රටේ තිබිච්ච යුද්ධය අවසන් කරලා විශාල සංවර්ධනයක් කරලා ඔක්කොම කරාට පස්සේ හොරා 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 කියලා බොරු රත්තරම් අස්පයෝ රවා මේවා කියලා එතුමාම පරාද දෙනවා පිළිකාකාරක පරිපූතෝගයක් මේ වන විට වෙළඳපළෙන් සොයාගෙන ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද අනාවරණයක් සිදු කළා. ඒ හම්බන්තොට ප්‍රදේශයේ පැවති 71 වන විපක්ෂ නායක ජංගම සේවයට සහභාගී වෙමින් රුපියල දවසින් දවස මොහොතින් මොහොත අවප්‍රමාණය වෙමින් යනවා. දැන් ඩොලරය රියල් 202ටත් ඉහළින් ගිහින් පොහොට්ටුව විපක්ෂයේ ඉන්නකොට අපේ ආණ්ඩුව කාලෙත් රුපියල මේ තරම් නෙමෙයි යම් අවප්‍රමාණයක් සිදු වුණා. මට මතකයි වර්තමාන මුදල් ඇමතිතුමත් බන්දුල ගුණවර්ධන ඇමතිතුමත් දිනපතාම ප්‍රවෘත්ති සාකච්ඡා පවත්වලා ආණ්ඩුවේ අදක්ෂකම ගැන කතා කරා. දැම්ම මහන්න කැමති රුපියලේ වටිනාකම ඩොලරයට සාපේක්ෂව 202ට ඉහළ ගියපු එක හැකියාවද අදක්ෂකමද? දැන් හොඳට පේනවා රුපියල පාලනය කරන්නත් බෑ රට පාලනය කරන්නත් බෑ. මාර්තු මාසෙ විතරක් කෝටි 4000 මුදල් අච්චු ගහලා තියෙනවා. කොහාටද මේ අච්චු ගහපු මුදල් යන්නේ? ජනතා සේවයට කැප කරලා තිබෙනවා. මේ රටේ ජනතාවට ගෙවල් ටික හැදෙනවද? තරුණ පරපුරට රැකියා ටික ලැබෙනවද? බඩු මිල අඩු වෙනවද? සහන ලැබෙනවද? මොනම දෙයක්වත් ලැබෙන්නේ නැහැ. පාලකයෝ සූරසැප විඳිනවා. පොදු ජනතාව අන්ත අසරණ භාවයට පත් වෙලා සිටිනවා. එදා පොරොන්දු වුණේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම. හැබැයි මුදල් අච්චු ගන්න විදියට සෞභාග්‍ය කරා නෙවෙයි ගෙනියන්නේ සිම්බාබ්වේ කරා තමයි ගෙනියන්නේ. සිම්බාබ්වේටත් වැඩිය අන්ත තත්වයකට අපේ රට වැටිලා තිබෙනවා. දැන් අලුත්ම ආරංචිය දන්නවද මොකද්ද කියලා? පිළිකාකාරක පරිප්පුත් දැන් අහුවෙලා. හොර පරිප්පු තොගයක් මේ වෙන විට අහුවෙලා තිබෙනවා. සීනි වලින් හොරා කරනවා. විෂ පොල් තෙල් ජනතාවට ලබා දෙයි. දැන් පිළිකාකාරක පරිප්පුත් වෙළඳ පොළට එවලා. මොකද්ද මේ ආණ්ඩුව කරන්නේ? මොකද්ද වෙළඳ ඇමතිවරයා කරන්නේ? බොහොම පැහැදිලිව ඔප්පු වෙලා තිබෙනවා. ආණ්ඩුවත් ෆේල්, වෙළඳ ඇමතිවරයාත් ෆේල්. දැනට වෙළඳපළේ පවතින පොල් තෙල් පරිභෝජනයේ භයානක සහ අනතුරුදායක බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පවසනවා. ඒ පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමි. මේ දිනවල කතිකාවතක් නිර්මාණය වී තිබෙන ඇෆ්ලොටොක්සින් නම් පිළිකාකාරකයේ අඩංගු පොල් තෙල් සම්බන්ධයෙන් අද රජයේ පාර්ශවයේ මන්ත්‍රීවරයෙකු වන විජේදාස රාජපක්ෂ මහතා නිවේදනයක් නිකුත් කරමින් දැනට වෙළඳපොලේ පවතින පොල් තෙල් පරිභෝජනයට ඉතා අනතුරුදායක බව ප්‍රකාශ කරනවා. එම නිවේදනයෙන් උපුටා ගැනීම 2021 මාර්තු 25 වන දින සහ 26 වන දින ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පාරිභෝගික සේවා අධිකාරිය විසින් විවෘත වෙළඳපොලෙන් ලබා ගන්නා ලද පොල් තෙල් සාම්පල් පහක් පොල් සංවර්ධන අධිකාරිය වෙත බහර දුන් අතර එම සාම්පල් පරීක්ෂා කිරීමෙන් අනතුරුව එහි ප්‍රතිඵල අප්‍රේල් මාස පළමු වන දින පාරිභෝගික සේවා අධිකාරිය වෙත ලබා දී ඇත. එසේ පාරිභෝගික සේවා අධිකාරිය වෙත ඇති සාම්පල් පරීක්ෂාව අංශු බිලියනයකට ඇෆ්ලොටොක්සින් කොටස් ගණනය කිරීමේ MG ක්‍රමය මගින් සිදු කර ඇත. ඉහත පරීක්ෂණ ක්‍රමවේදයට අනුව පොල් තෙල් වල අංශු බිලියනයකට ඇෆ්ලොටොක්සින් අංශු 10කට වඩා වැඩි නම් එය බරපතල ගණයේ මිනිස් සිරුරට පිළිකාකාරක සපයන්නක් වේ. එකී පරීක්ෂණය අනුව අංශු 17.9ක් වැනි ඉතාම භයානක මට්ටමක පිළිකාකාරක අන්තර්ගත වූ පොල් තෙල් සාම්පලද පැවති බව නිගමනය කොට ඇත. එම සාම්පල් 55 අතුරින් ඇෆ්ලොටොක්සින් අගය 10 ඉක්ම වූ සාම්පල් 6ක්, ඇෆ්ලොටොක්සින් අගය 5 ඉක්ම වූ සාම්පල් 14ක් සහ ඇෆ්ලොටොක්සින් නොතිබූ බවට තහවුරු කළ සාම්පල් 8ක් සොයාගෙන තිබෙනවා. එම කරුණු අනුව පොල් සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් MLD නිරෝෂණ මහතා අප්‍රේල් පළමු වන දින මාධ්‍ය හමුවක් අමතමින් එම සාම්පල් වල මිනිස් සිරුරට අහිත කර ඇෆ්ලොටොක්සින් නොමැති බවට කළ ප්‍රකාශය ඉතා බරපතල අසත්‍යක් බවත් ඔහු හිතාමතාම පිළිකාකාරක අඩංගු පොල් තෙල් මහජනතාවට පරිභෝජනය කිරීමට පොළඹවා ජනතාවගේ ජීවිත විනාශ කිරීමට තැත් කරන බවත් පැහැදිලිය. එකී සාම්පල ලබාගෙන තිබුණේ පිටරටින් ආනයනය කරන ලද පිරිපහදු නොකළ පොල් තෙල් තොගවලින් නොවන බවත් දැනටමත් රට පුරා බෙදා හැර ඇති සිල්ලර කඩවලින් ලබාගෙන ඇති සාම්පල් වලින් බවත් පැහැදිලි වේ. ඒ අනුව දැනට වෙළඳපොලේ ඇති පොල් තෙල් පරිභෝජනයට ඉතා භයානක සහ අනතුරුදායක බව ජනතාවට අවධාරණය කරමි. උපුටා ගැනීම අවසන්. ආචාර්ය විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී. කෙසේ නමුත් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අද දින සඳහන් කළේ දිවයින වටා එලෙස පරීක්ෂා කළ පොල් තෙල් සාම්පල වල විෂ රසායනික ද්‍රව්‍ය අඩංගු නොමැති බවයි. අපි පොල් තෙල්
සාම්පල් අරගෙන පරිභෝග කටයුතු අධිකාරිය රජයේ කාර්මික තාක්ෂණික ආයතනයෙන් පරීක්ෂා කරලා තියෙනවා. ඒවා මේ මිශ්‍ර රසායනික ද්‍රව්‍ය අඩංගු නැහැ. ඒ වගේම රජයේ ආයතනවල පොල් තෙල් තියෙනවා. BCC ආයතනයේ රජයේ පසු සම්පත් බණ්ඩේ ඕනේ තරම් පොල් තෙල් තියෙනවා. රජයේ විශ්වාසය ඇතුව ගන්න පුළුවන් පොල් තෙල්. ඒ වෙනුවට ආදේශක සෝයා තෙල් 700 වෙළඳ පොලේ පවතින මිලට වඩා රුපියල් 200ක් විතර අඩුවෙන් මිල ලකුණු කරලා තියෙනවා. විජේදාස රාජපක්ෂ මන්ත්‍රීවරයා මාධ්‍යන නිවේදනය නිකුත් කරලා තියෙනවා. රට තුල පිළිකාකාරක පොල් තෙල් සාම්පල් අවු වෙලා තියෙනවා 35කට ආසන්න ප්‍රමාණයක් කියලා. ඉතින් ඒක කියන්න ඕනේ මම නෙමෙයි. ඒක කියන්න ඕනේ පොල් සංවර්ධන මණ්ඩලයේ විසින් නිලධාරීන් විසින් ඒ සඳහා උත්තර දෙන්න ඕනේ. මේ අතර රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේ වන්න මහතා ප්‍රකාශ කළේ දිවයින වටා වෙළඳ සැල් වලින් ගත් සාම්පල් වල අඩංගු ඇෆ්ලොටොක්සින් ප්‍රමාණය මිනිස් සිරුරට අහිතකර නොමැති බවට තහවුරු කර ඇති බවයි. මේ ඇෆ්ලොටොක්සින් සහිත පොල් තෙල් වෙළඳ පොලට නිකුත් වෙලා තිබෙනවද කියන එක පිළිබඳව තව දුරටත් තහවුරු කර ගැනීමට පාරිභෝගික අධිකාරිය විසින් එක් දිස්ත්‍රික් එකකින් නියැදි පහබැගින් ලබාගෙන නියැදි 125ක් පොල් සංවර්ධන අධිකාරිය කාර්ය වෙත ලබා දීමට කටයුතු කළා. ඒ අනුව ඒ 125ම පරීක්ෂණ කටයුතු රසායනාගාරවල සිදු වෙමින් පවතිනවා. පෙරේදා 55ක ප්‍රතිඵල පාරිභෝගික අධිකාරිය වෙත දැනුවත් කිරීමක් කළා. ඒ අනුව අධ්‍යක්ෂක ජෙනරාල් තුමා විසින් පොල් සංවර්ධන අධිකාරියේ මෙම 55ේ ප්‍රතිඵල විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැසට් නිවේදනයේ අනුව පළ කළ තිබෙන රෙගුලාසි වලට අනුව පරිභෝජනයට සුදුසුයි කියන ඒ නිර්දේශය තමයි විශේෂයෙන්ම අපිට ලබා දීමට කටයුතු කරලා තිබෙන්නේ. දැනට ඉදිරිපත් කරලා තිබෙන ඒ නියදි 55න් 55ේම ප්‍රතිඵල විශේෂම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඒ ගැසට් නිවේදනයේ රෙගුලාසි වලට අනුව ඒ තිබිය යුතු ඇපලටොක්සින් ප්‍රමාණය පාරිභෝගිකයින්ට අහිතකර විදියට බලපාන්නේ නැහැ කියන නිර්දේශය විශේෂයෙන්ම ලබා දීමට කටයුතු කරලා තිබෙන්නේ. ඒ වගේම ඉතිරි සාම්පල් ප්‍රමාණයත් ඉදිරි දින කිහිපෙදී අපිට ලැබීමට විශේෂයෙන්ම සලස්වන ඒ අනුව ඒ පිළිබඳව ජනතාව දැනුවත් කිරීමට අපි කටයුතු කරනවා. මේ අතර පිළිකාකාරක පොල් තෙල් සම්බන්ධයෙන් අද දේශපාලන වේදිකාවේ මෙලෙස අදහස් පළ වුණා. මේ පොල් තෙල් වස විස මිශ්‍ර කරලා දෙන්න ප්‍රධානම කාරණය උනේ 2016 දී යහපාලන ආණ්ඩුව පොල් තෙල් සහ ෆාම් ඔයිල් දෙක කවලම් කරලා ගෙනල්ලා විකුණන්න පුළුවන් කියලා ගැසට් පත්‍රයේ කිමුත් එලි දක්වලා තියෙනවා. ඒක තමයි ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ. පිළිකාකාරක ප්‍රමාණය 10%ක් තිබුණත් ප්‍රමිති කාර්යාංශයට අහු වෙනවා. හැබැයි ඒකට අහු වෙන්නේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරීක්ෂණාගාරයට අහු වෙන්නේ 30%ක් තිබුණොත් විතරයි. හැබැයි ඒකට අහු වෙනවා. ඒ කියන්නේ 10% ලොකුයිද 30%ට වඩා? ලංකාවේ පොල් තෙල් පාවිච්චි කරන ප්‍රමාණයෙන් යම්කිසි තා කුඩා ප්‍රතිශතයක් පමණයි මෙතනදී මේ අපි කතා කරන්නේ. ඉතින් ඒවා දැන්නම නතර කරලා තියෙනවා. එළියට ගිහිල්ලා තියෙනවනේ ඒවා සම්බන්ධ සොයලා බලලා කටයුතු කරමින් තිබෙනවා. සිංගලවරුද ළඟ වෙනකොට මේගොල්ලන් බැලුවා අර බාලතෙල් ගෙනලා අපේ මිනිසුන්ට දීලා මිනිස්සු කැමති කරගන්න. නමුත් ඒක බැරි වුණා. වංචාව කරපු මිනිසුන්ට දඩුවම් දෙන්න තමයි ආණ්ඩුව කරන්න ඕනේ. අනාවරණය වන ප්‍රතිඵල මත වගකීමට ලක්විය යුතු කවුරුන්ද කියන එක නිශ්චය කරගෙන වගකිය යුතු අයට තරාතිරම නොසිතා ලබා දිය හැකි දඬුවම ලබා දිය යුතුයි කියන මතය තමයි අපි සිටින්නේ. බෞසර් ගණන් විස සහිත පොල් තෙල් අහු වෙනවා. පොලිසිය අත්තරංගුවට ගත්තරන් ඉදිරිපත් කළ යුත්තේ අධිකරණයටයි. නමුත් මේ පොලිසිය නීතියන්තෙන් කිව්වලු වේගුවට බාර දෙන්න කියලා. මෙයනි බලපෑමක් කළ හැක්කේ ආණ්ඩුවේ බලධාරීන්ට පමණයි. විපක්ෂයේ අවුරුදු කණ්ඩ ඉන්න ජනතාව බොරුවට බියෙන් සලිත කරන නිසා පාරිභෝගික ආරක්ෂක අධිකාරිය විසින් රට පුරා සාම්පල් ලබාගෙන පරීක්ෂාවල් කරා. මේ දක්වා ගත්ත කිසිම සාම්පලයක විෂකාරක අඩංගුයි කියලා සනාථ වෙලා නැහැ. ඌනෑම රටකින් තව රටකට ආනයනය කරනකොට ආනයන සහතිකයක් තිබෙනවා. දෙක තමයි අපේ වරායෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මේවා පරීක්ෂා කරන වැඩපිළිවෙලක් තිබෙනවා. තත්ත්ව පාලන අධිකාරියක් තිබෙනවා. මේ වගේ ආයතන ගොඩක් තිබෙනවා. මේ කිසිඳු ආයතනයකින් පරීක්ෂාවට ලක් නොවි මේ පොල් තෙල් ටොගේ කොහොමද විවෘත වෙළඳ පොළට ගියේ? සමගි ජන බලවේගයේ සීලු දෙනා එල්ලෙන්න වැල් නැති වුණාන් පස්සේ එල්ලෙන්න හදන එක වැලක් හැටියටයි මේ වැල දකින්නේ. ඉතින් ඒක නිසා මේ වැලෙන් එල්ලෙන එක කෙසේ වෙතත් බෙල්ලේ වැල දා ගන්න වෙන එක තමයි මේ අයට සිද්ධ වෙන්නේ. අලුත් අවුරුද්ද ලඟ වෙලා තියෙන අවස්ථාවකදී කොකිස් හදන්නටත් යවුන් හදන්නටත් දැන් පොල් තෙල් පාවිච්චි කරන්න පුළුවන්ද කියලා ලඟ ලොකු ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා. බියක් ඇති වෙලා තියෙනවා. ඉතින් මේ සියල්ලක්ම මේ රජය වගේ කියන්නට ඕනේ. ජනාධිපතිවරයා ඇවිල්ලා ප්‍රකාශයක් කරන්න ඕන. අර සමන් පරිප්පුල මිල අඩු කරන්න ජාති අමතු වගේ දැන් කියන්න ඕන විස පොල් තෙල් සම්බන්ධ කාරණෙදිත් තමන්ගේ අමාත්‍යංශයෙන් මෙවැනි අඩුපාඩුවක් වුණේ චේතනාන්විතෝද නැද්ද කියන එක ජනාධිපතිව රට ප්‍රකාශ කරන්න ඕනි. සිංහල හා හින්දු අලුත් අවුරුද්දට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව නිකුත් කර තිබෙනවා.
සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව අද නිකුත් කෙරුණා. ඒ අනුව සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමරීමේදී අවුරුදු ගමන් විමන් යාමේදී අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර ඉටු කිරීමේදී හා අවුරුදු උත්සව පැවැත්වීමේදී දැඩි අවධානයකින් යුතුව කටයුතු කළ යුතු බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙන්නේ. නවසඳ බැලීම පරණ අවුරුද්ද සඳහා ස්නානය කිරීම අලුත් අවුරුදු උදාව සැමරීම ආහාර පිසීම වැඩ ඇල්ලීම ගනුදෙනු කිරීම හා ආහාර අනුභවය හිසතිල් ගෑම යන සියලුම චාරිත්‍ර පරිත්‍ර තම නිවසේදී සිදු කළ යුතුය. පුණ්‍ය කාලයේදී පුණ්‍ය කටයුතු හැකිතක් දුරට නිවසට වී සිදු කළ යුතු අතර නිවසේ පුද්ගලයන් සියලු දෙනා එකට එක් වී අවුරුදු ක්‍රීඩා කළ හැකි. එසේම නෑදෑ ගමන් යාම කැවිලි හුවමාරු කර ගැනීම නිවසින් පිටත බොහෝ පිරිසක් එකතු වී සිදු කරන අවුරුදු ක්‍රීඩා අවුරුදු උත්සව සංවිධානය කිරීම හැකිතක් අවම කළ යුතුය. ආරක්ෂිත ලෙස අවුරුදු උත්සව සංවිධානය කිරීමේදීද අනුගමනය කළ යුතු උපදෙස් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ ඇතුළත්. අවුරුදු උත්සව සංවිධානය කරන ආයතන හෝ මාධ්‍ය ආයතන COVID-19 පැතිරීම වැළැක්වීමට අදාළ උපදෙස් අනුගමනය කරමින් ආදර්ශවත් ලෙස කටයුතු කළ යුතුය. මෙම අලුත් අවුරුදු කාලය තුළ සංගීත සම්දර්ශන පැවැත්වීම සුදුසු නොවන බවද එම මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා. උත්සව පරිශ්‍රයක එක්වරකට පුද්ගලින් 100කට අඩු ප්‍රමාණයක් සිටින බව සංවිධායකයන් විසින් වගබලා ගත යුතුය. COVID-19 පැතිරීම වැළැක්වීමට අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග එලෙසම පවත්වාගෙන යා යුතුය. මේ වන විට COVID-19 රෝගය වැළඳී ඇති පුද්ගලින් දැනට නිරෝධායනයේ වෙමින් සිටින පුද්ගලින් COVID-19 රෝග ආශ්‍රිතයෙකු ලෙස හැඟෙන පුද්ගලින් මෙම ස්ථානවලට පැමිණීමෙන් වැළකී සිටිය යුතුය. සංවිධානය කරන අවුරුදු උත්සව එම ප්‍රදේශයේ ජනතාවට පමණක් සීමා කළ යුතුය. මේ අතර එක් එක් අලුත් අවුරුදු ක්‍රීඩා පැවැත්වීමේදී COVID-19 වසංගතය පැතිරීම අවම කිරීම සඳහා සැලකිලිමත් විය යුතු කරුණුද අදාළ මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා. ඒ අනුව කඹ ඇදීම හා කොට්ටපුර ගැසීම යන ක්‍රීඩා පැවැත්වීම සුදුසු නොවන බවයි එහි දැක්වෙන්නේ. අවුරුදු කුමරා කුමරිය තේරීම ඔවුන් රංගනයේ යෙදෙන විට මූණු ආවරණය පැළඳීම අත්‍යවශ්‍ය නොවන නමුත් පුත්කලින් එක්රැස් වීමේදී මූණු ආවරණය පැළඳීම හා පුත්කල දුරස්ථභාවය පවත්වා ගැනීම අනිවාර්යයි. පාපෙති දාවන තරඟ තරඟ ආරම්භයේදී තරඟයේ තුලදී හා තරඟයේ අවසානයේදී පුද්ගල දුරස්ථභාවය තබා ගැනීම පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තරඟයේ අතරතුර එකම ජල බෝතලය කීප දෙනෙකු හෝමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. තරඟකරුවන්ට සහයෝගය ලබා දීමට පිරිස ඒකරාශී නොවිය යුතුය. මැරතන් දහවන තරඟ තරඟ ආරම්භයේදී තරඟයේ තුලදී හා අවසානයේදී පුද්ගල දුරස්ථභාවය පිළිබඳව සැලකිලිමත් විය යුතුය. එමෙන්ම තරඟයේ අතරතුර එකම ජල බෝතලය කිහිප දෙනෙකු හුවමාරු කර භාවිතයෙන් වැළකී සිටිය යුතුය. කණාමුට්ටි බිඳීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර සෑම තරඟකරුවෙකුම තරඟයට සහභාගී වීමට පෙර හා පසු තම දෑත් විෂබීජහරණය කරගත යුතුය. අලියට ඇස දැබීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතුය. තවද අලියට ඇස තබන පෑන එක් තරඟකරුවෙකු භාවිතයෙන් පසු විෂබීජහරණය කළ යුතු අතර තරඟයට සහභාගී වීමට පෙර හා පසු දැත් විෂබීජහරණය කිරීම අනිවාර්යයි. කනට කිරි කැවීම මෙහිදී එක් එක් තරඟකරු සඳහා වෙන වෙනම ඇස් ආවරණ ලබා දිය යුතු අතර කිරි කවන පුද්ගලයා අනිවාර්යෙන්ම මූණු ආවරණයක් පැළඳ සිටීම අනිවාර්යයි. එක් තරඟයකදී භාවිතා කළ හැඳ නැවත භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතුය. මෙ අතර අවුරුදු සමයේ ආරක්ෂිත ලෙස සාප්පු සවාරි හෝ ගමන් විමන් යාමේදීද අනුගමනය කළ යුතු උපදෙස් අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවේ දැක්වෙනවා. මේ පිළිබඳව ඇත්තටම මම හිතන මහජනතාව විදියට ස්වයං හික්කීමක් තමන් අතේ තියෙන්න ඕනේ. අපේ අවධානම තියෙන එක නිසා තමයි අපි මේ මාර්ගෝපදේශ සංග්‍රහය අද එළි දැක්වේ. කරුණාකරලා මේකේ තියෙන දේවල් අපිට සියලු දේ මේක ඇතුළත් කරන්න බෑ. නමුත් ඇතුළත් කරලා තියෙන දේවල් සහ අපේ අවධානම් තුන ඇලර්ට් ලෙවල් 3 වල තියෙන උපදෙස් සියල්ලම පිළිපදිමින් මෙම අවුරුද්ද සමරන්න කියන එක තමයි අපගේ එකම ඉල්ලීම. රජයේ විසින් ලබා දෙන රුපියල් දහසක සහන මල්ල සම්බන්ධයෙන් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විදානගේ මහතා මෙලෙස අදහස් පළ කර සිටියා. මම මිලදී ගත්ත මේ භාණ්ඩ මල්ලේ ලේඛනයේ තියෙන හාල් හැබැයි මල්ල ඇතුලේ නැහැ. එතුමා කියනවා නාඩු සහල් කිලෝ එක කිලෝ රුපියල් 95කට දෙන්න කියලා ඉවරලා බඳුරු ගුණ දැමතිවරයා කියනවා. හැබැයි මේ ඇඹිලි පිටියේ මේ සත්ව සභාපතිතුමාගේ අවධානයට මේක යොමු වේවි කියලා අපි හිතනවා. මම මිලදී ගත බඩු මල්ලේ තියෙන්නේ නාඩු හාල් නෙමෙයි, මේ රතු කැකුළු කිලෝ එකක්. මෙතන තියෙන්නේ සුදු කැකුළු කිලෝ එකක්. ආයි තියෙන්නේ නාඩු හාල් කිලෝ එක වෙනුවට තියෙන්නේ රතු කැකුළු කිලෝ එකක්. එක්කෝ මේක ඇඳිල්ලක්, එහෙම නැත්තම් මොකද ආණ්ඩුවෙන් කියනවා දෙන්න කියලා සසර කලමනාකරණය කරගන්න බැරුව ජනතාව මේ ගැන හොයලා බලන්නේ නැති වෙයි කියලා හිතලා මේව කළා තිනු. 1400ක බඩු මල්ලක් නම් ඕනෑම විවාදයකට හැල බඳුරුගුණ මහත්තයා මේක 1400 මිලේන විදිය කියන්නේ. මේක මොන විදියට බැලුවත් 1400ක මිලක් එන්නේ නැහැ.
මේ බඩු මල්ලේ නාඩු හාල් ලැටයක්වත් නැහැ හොයාගන්න නැහැ 1400 කිව් බඩු මල්ල සහනයක් විදියට රටේ ජනතාවට 18 දෙන එක අපි සතුසට රුපියල් 900 දෙන්න සූදානම් රටේ ජනතාව රවට්ටන්න එපා අහිංසක මිනිස්සු ඉන්නේ ඉතාලම අමාරු තත්යක මට තේරෙන්නේ නැහැ කියන්නේ මොනවද කියලා තේරුම්න්නේ නැහැ මොකද හේතුව ඒ පක්ෂයේ ඒ අවුරුදු පහක් කරපු ක්‍රියාව තුල තමයි මේ රටේ කෘෂිකර්මාන්තේ නැත්තට නැති වුණා කර්මාන්ත සුළු මධ්‍ය පරිමාණ ඉවරට ඉවර වුණා රට 107ට තිබුණ එක 2.3ට කඩාගෙන වැටුණා. ඒ පීඩනය නිසා තමයි මේ රටේ ජනතාව මේ දෙවැන්ත එක්සත් ජාතික පක්ෂයට එකම ආසනයක්වත් නොදී අන්ත පරාජයක් ලබලා දුන්නා. දැන් ඉතින් මේ වගේ වැඩ කරන එකත් විහිළුවක් කියලා දකින්නවනම් එතකොට එතුමන්ලගේ කාලේ වගේ සියල්ල වෙළඳ පොළට ඕනේ විදිහට වෙන්න ඇරලා නිකන් ඉන්න එක තමයි කරන්න වෙන්නේ. අපි ඒක කරන්න ලෑස්ති නැහැ. ජනතාව මේ සහනය ලබා ගැනීමට විශාල වශයෙන් පෙළඹිලා තිබෙනවා. ඒ භාණ්ඩ මේ මිනට දෙන්න පුද්ගලික අංශයේ සුපිරි වෙළඳසලුත් එකඟ වෙලා තියෙනවා. කියන්නේ අපි එවැනි තත්ත්වයක් කල්ැතුව සැලසුම් කරලා තිබුණ නැත්නම් අවුරුදු කාලය තුලදී සාමාන්‍යයෙන් හැමදාම ඉතිහාසයේ සිද්ධ වෙලා තියෙන විශාල ලෙස මිල වැඩිවීමක් ඒ වළක්වා ගන්න පුළුවන් වෙලා තියෙනවා. චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු සයිනෝෆාම් කොවිඩ් මරතන එන්නත පිළිබඳ අසත්‍ය ප්‍රචාර පැතිරවීම හේතුවෙන් ජනතාවට එම එන්නත ලබා දීම දිනෙන් දින ප්‍රමාද වන බව රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. මේ අතර තවත් කොවිඩ් මරණ 4ක් වාර්තා වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 575 දක්වා ඉහළ ගොස් තිබෙනවා. කොවිඩ් 19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ 4ක් පිළිබඳව අද දහවල් වාර්තා වුණා. එලෙස මියගොස් ඇත්තේ ඉකිරිය හෝමාගම පුවක් පිටිය හා කොළඹ 14 යන ප්‍රදේශවල පදිංචිකරුවන්. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 575 දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොවිඩ් 19 වෛරසය මර්ධනය කිරීම සඳහා චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු සයිනෝෆාම් එන්නත පළමුව මෙරට සිටින චීන ජනතාවට එන්නත් කිරීමට සෞඛ්‍ය අංශ තීරණය කර තිබෙනවා. ඉන් අනතුරුව විශේෂඥ කමිටුවේ නිර්දේශ මත මෙරට පුරවැසියන්ටද අදාළ එන්නත් කිරීම ඉදිරියේදී සිදු කෙරුණු ඇතේ. මේ අතර අසත්‍ය ප්‍රචාර හේතුවෙන් චීන රජයේ ප්‍රධානයක් ලෙස මෙරටට ලැබුණු සයිනෝෆාම් කොවිඩ් මර්ධන එන්නත ජනතාවට ලබා දීමට දින දින ප්‍රමාද වන බව රාජ්‍ය මාත්‍ය චන්න ජයසුමන මහතා පවසනවා. චීන එන්නත ලංකාවට ලබා ගැනීම පිටුපස ඒට විරුද්ධව කටයුතු කරපු යම්කිසි දේශපාලන පෙළගැස්මක් තිබුණා. ඒකට විරුද්ධව කටයුතු කරපු කණ්ඩායමක් සිටියා. ඔවුන් තමයි මේ වැරදි අදහස් සමාජගත කරේ. ඉතින් මේක නිසා උනේ විශේෂයෙන්ම මේ එන්නත් පිළිබඳ හදාරන විශේෂඥ කමිටුවල ඉන්න සමාජිකයන් බිය වෙලා ඉන්නවා. ඔවුන් අධෛර්යමත් වෙලා ඉන්නවා මේ කටයුතු කරන්න. මොකද මේ විශේෂඥ විශේෂයෙන්ම විශේෂඥ වෛද්‍යවරු ඔවුන් ස්වේච්ඡාවෙන් තමයි මේ කටයුතු කරන්නේ. විවිධ බිය ගැන්වීම් කිරීම නිසා අද මේ චීන සයිනෝෆාම් එන්නත ලබා දීම දිනෙන් දින ප්‍රමාද වෙන යම්කිසි තැනකට ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම අපි දන්නවා අධිකාර ජනාධිපතිතුමාගේ ඉල්ලීම පිට අපිට ලක්ෂ 6ක් ප්‍රධානයක් ලෙස ලැබුණා. එතකොට එහි අනුමැතිය මේ වෙනකොට තියෙන්නේ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ලබා ගැනීම සඳහා තමයි අනුමැතිය තියෙන්නේ. එතකොට ශ්‍රී ලාංකිකයන්ට ලබා දීම සඳහා අපිට තවත් දත්ත කිහිපයක් අවශ්‍ය වෙනවා. තවත් නිර්දේශ කිහිපයක් අවශ්‍ය වෙනවා. ඒ කඩිනමින් කරන්න අපි බලාපොරොත්තු වෙමින් ඉන්නවා. හැබැයි මේ එල්ල වෙන අනවශ්‍ය පීඩනය නිසා අපේ රටේ ජනතාවට තියෙන අවස්ථාවක් තව දිනෙන් දින ප්‍රමාද වීමක් තමයි මේ සිදුවෙන්නේ. විශේෂයෙන්ම අපි කනගාටු වෙනවා තමන්ගේ පුදු දේශපාලන අරමුණු සඳහා මේ එන්නතක් පාවිච්චි කිරීම සම්බන්ධයෙන්. අවිසාවෙල්ල බාතුල මාර්ගයේ අබලියකඩ එක්රස් කරන ස්ථානයක සිට වූ පිපිරීමකින් පුද්ගලයෙක් මියගොස් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා. අවිසාවෙල්ල මාතුල මාර්ගයේ අබලියකඩ එකතු කරන ස්ථානයක සිට වූ පිපිරීමකින් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. එලෙස මියගොස් ඇත්තේ අවිස්සාවෙල්ල පුවක් පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. අදාළ අනතුරින් තවත් පුද්ගලින් 3 දෙනෙකු තුවාල ලබා ඇති අතර ඔවුන් රෝහල්ගත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් අවිස්සාවෙල්ල පොලිසිය විසින් විමර්ශනයක්ද ආරම්භ කර තිබෙනවා. එම ස්ථානයේ එක් සේවකයෙකු යම් අබලි ද්‍රව්‍යයක් ගෑස් ලාම්පුවක් උපයෝගී කරගනිමින් කැපීමේදී එය පුපුරා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ. මේ පිපිරීමෙන් පසුව 56 වෙනිදී පුවක් පිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් මිය ගියා. ඒ වගේම තවත් 3 දෙනෙක් තුවාල ලැබුවා. මේ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන සිදු කළා. ඒ වගේම ප්‍රකාශ සටහන් කළා. එහිදී අනාවරණය වී තිබෙන්නේ මෙම පුද්ගලයා යම්කිසි එකතු කරන ලද පරණ අබිරි ද්‍රව්‍යයක් ගෑස් ලාම්පුවක් භාවිත කරමින් කපන අවස්ථාවේදී මෙම පිපිරීම හටගත් බවටයි.
මෙවර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අප්‍රේල් මාස අවසන් වීමට පෙර නිකුත් කිරීමට අපේක්ෂා කරන බව අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් වාසල් විවෘත කිරීම ඉතාමත් සාර්ථකව කරගෙන යනවා. දැන් 180කට වඩා ප්‍රතිශතයක් තියෙනවා දීප ව්‍යාප්ත මට්ටමකින් අපේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසල් වලට පැමිණීම. ඉතින් සියලුම සෞඛ්‍ය ආරක්ෂක නිර්දේශවලට යටත්ව තමයි පන්ති පවත්වාගෙන යන්නේ. අප්‍රේල් 9 නිවාඩුව පටන් ගන්නවා. අප්‍රේල් 19 වෙනිදා අලුත් වාරය ආරම්භ වෙනවා. උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අපි උපරිම උත්සාහය දරනවා අප්‍රේල් මාසයේ අවසානයේ ඉස්සෙල්ලා නිකුත් කිරීම. අපි හිතනවා ඒක කරන්න පුළුවන් වෙයි කියලා. ඒ ළමයින්ට පුළුවන් වෙනවා සෙප්තැම්බර් මාසයේ විශ්වවිද්‍යාලවලට ඇතුළු වීමට අවුරුද්දක් නැතිවන්නේ නැහැ. සාමාන්‍ය පෙළ අපි බලාපොරොත්තු වෙනවා ප්‍රතිඵල නිකුත් කිරීමට ජූනි මාසයේ. ඒතර උසස් පෙළ පන්ති ජූලි මාසයේ ආරම්භ කරාම ඒ ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඛණ්ඩව ඉදිරියට ගෙන යාමට පුළුවන් වෙනවා. විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් විවෘත කිරීම පිළිබඳව තියෙන ප්‍රශ්නේ තමයි නේවාසිකාගාර. ඒ ගැන හිතලා බලලා විශ්වවිද්‍යාල විවෘත කිරීමට අවශ්‍යයි දිගින් දිගටම බලලා තියන්න පුළුවන් කමක් නැහැ. අපි ආරම්භ කරන්නේ විභාග පැත්තෙන්. නීති විරෝධී ලෙස රත්රන් කිලෝග්‍රෑම් 17ක් රැගෙන ආ පුද්ගලෙක් කටුනායක ගුවන්තොටුපළ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නීති විරෝධී ලෙස රැගෙන ආ රත්රන් කිලෝ 17ක් සමග සැකකරුවෙකු කටුනායක ගුවන්තොටුපළේ රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ රත්රන් තුගේ වටිනාකම රුපියල් මිලියන 220ක් පමණ විය හැකි බවටයි සැක කෙරෙන්නේ. ශ්‍රී ලංකා රේගු නිලධාරීන්ට මද්‍රව්‍ය පාලනාංශික නිලධාරීන්ට හඳුනා ගැනීමට හැකි වුණා සැක කටයුතු පුද්ගලයෙක්. එම පුද්ගලයා පිළිබඳ දීර්ඝ ලෙස අපි විමර්ශන කටයුතු කළා. එම විමර්ශන කටයුතු වල ප්‍රතිඵලයක් ලෙස ඩුබයි සිට ලංකාවට පැමිණෙන මගින් විසින් ගුවන්තොටුපළ පරිශ්‍රයේ තිබෙන වැසිකිළි වලදී වටිනා භාණ්ඩ විශේෂයෙන්ම රත්තරන් වගේ ද්‍රව්‍ය තැන්පත් කරලා යනවා. එහිදී ඔවුන් දන්නවා ශ්‍රී ලංකා රේගුවේ රාජකාරී ස්වභාවය නිසා අදාළ මගින්ට මොනම අවස්ථාවකදීවත් ශ්‍රී ලංකා රේගුවේ හරහා පැමිණීමේ පරයන්ත හරහා යාමට අවස්ථාව ඉතාම අඩුයි. එම අවස්ථාව අඩු නිසා විවිධ ක්‍රම උපායන් පාවිච්චි කරනවා මෙම භාණ්ඩ ශ්‍රී ලංකා රේගුවෙන් පිට කිරීම. එවැනි අවස්ථාවක් තමයි අද අපි අඳුරගත්තේ. ශ්‍රී ලංකා රේගුවේ ගුවන්තොටුපළ රාජකාරී ඉතිහාසයේ විශාලතම වැටලීම අද සිදු කරන ලැබුවා. රුපියල් මිලියන 220ක් පමණ වෙන රත්තරන් බිස්කට් 161ක්. එනම් කිලෝ 17ක පමණ ප්‍රමාණයක් වැටලීමක්. මෙම චාවාරම් සිදු කරන සඳහා ඔවුන් විසින් මේවර තෝරාගෙන තිබුණේ ගුවන්තොටුපළ සේවය කරන පවිත්‍රදාලි නිලධාරියෙක්. මාතලේ දිස්ත්‍රික්කයේ නවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹන්ගඟ හරහා ඉදිකර ඇති අඹ පාලමට ආරක්ෂිත වැටක් නොමැතිවීම හමුවේ ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයට පත්ව සිටිනවා. මේ ඒ පිළිබඳවයි. මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අඹන්ගඟ හරහා ඉදිකර ඇති දිගම සහ පළමු පාලම ලෙස සැලකෙන්නේ අඹ පාලමයි. සේනාගම, ඕපල්ගල, ආදාපල, මොරකොල්ල, ගලබඩ, ධම්මතැණ්ඩ, නාලිය කනත් යන ගම්මානවලට සහ රත්තොට හරහා මාතලේ නගරයට පිවිසීමට ඇති කෙටිම සහ විකල්ප මාර්ගයේ වැටි ඇත්තේ මෙම අඹ පාලම හරහා බවයි ප්‍රදේශවාසීන් පැවසුවේ. වර්ෂ 1970 දී මෙම පාලම ඉදිකර ඇති අතර මෙහි දිග මීටර් 500ක් වන බවයි වාර්තා වුණේ. මොරගහ කන්ද ජලාශ ව්‍යාපෘතියේ ප්‍රධාන ජල මාර්ගය වන අඹන්ගඟ හරස්කර ඉදිකර ඇති මෙම පාලම ඉතා අනාරක්ෂිත ආකාරයට ඉදිකර ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මෙම පාලම සඳහා අත් වැටක් හෙවත් ආරක්ෂිත වැටක් ඉදිකර නොතිබීම දක්නට ලැබුණා. මේක හදලා දෙන්න කියලා තමයි හැමදාම අපිත් ඔය අහනහන ඇවිල්ලා බලන කෙනෙකුට කියන්නේ. අපිට සන්තෝෂයි ඇවිල්ලා ෆොටෝ ගහලා මේ කවුරු හරි ඇවිල්ලා මේක බාරගෙන කරලා දෙනවා. අධික වර්ෂාව පවතින කාලවලදී මෙම පාලම මතින් ගමන් කිරීම ඉතා අනතුරුදායක බවයි ගම්මුන් පවසන්නේ. මේම වතුර තිබ්බට දෙසැම්බර් කාලේ වෙනකොට හොඳටම ගලනවා, පිටාර ගලනවා. එතකොට මේ පාලමෙන් තමයි මේ ස්කෝල් ළමයි මේ ගම්මාන
දහයක විතර මිනිස්සු යන්නේ ඉන්නේ. ඉතින් රැකියාව වලට යන්න දිනවා. පාර වාහන යනවා, ගාමට් වලට අරෙම යන ළමයි. ඇත්තම උදේට රැකියාවට යන්න වෙන්නේ නැහැ. මැනගෙන මැනගෙන යනවා කවුරුවත් හදන්නේ නැහැ මේ පාලම. දැන් ගිය අවුරුද්දෙත් මැන්න. කොයි ආණ්ඩුවවත් මේක හදන්නේ නැහැ. ඉතින් යකඩ වගේ ගියා දැන් මම. පහවැලි. ඒ යකඩ ඔක්කොම එදී ඵලයක්. ඔය යකඩ ඔක්කොම ගියා හොදලා. ළංවත්. තාවකාලික දේවල් තමයි කරන්නේ. ඉතින් පාලම මයින්නවා දැන් ඇවිල්ලා හතරව තමයි මැන්නේ. දැන් පාලමක් හදන්න යන සල්ලි යන්නේ මයින්ද? ගම්වාසීන් වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තම දෛනික කටයුතු සිදු කර ගැනීමට තමන් ගමන් ගන්නා මෙම අඹ පාලමට කඩිනමින් ආරක්ෂිත වැටක් ඉදිකර ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසයි. අපි මේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේක දැන්වත් හදලා දෙන්න කියලා. මොකද එක එක වැඩසටහන් යනවා සෞභාග්‍ය දැක්ම පාලම් 5000 වැඩසටහනක් යනවා කියනවා. ඉතින් අපිට මේ සැරේවත් මේ පාලම හදලා දෙනවා නම් ඒක ලොකු දෙයක්. දැන් ව්‍යාපාරික පුවත් විශේෂාංගය. මෙරට වැඩිම ජනතා විශ්වාසයක් දිනු PE+ වතුර ටැංකිය නිෂ්පාදනය කරන PE+ පුද්ගලික සමාගම සෑම විටම තම පාරිභෝගික ජනතාව සහ අලෙවි නියෝජිත ජාලය වෙනුවෙන් විවිධ ප්‍රවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. එහි නවතම වැඩසටහනක් ලෙස PE+ click and win නමින් ප්‍රවර්ධන වැඩසටහනක් පසුගියදා ක්‍රියාත්මක කළා. මේක මාස 6ක් පුරා දිගින් දිගටම යන තරඟයක්. ඉතින් අද එහි පළවෙනි ජයග්‍රහකින් අපි අද මෙතෙන්දී පිටයි ලබා දුන්නා. ඇත්තටම ඇට කියන සතුටුයි අපිට හේරාදෙනිය, කල්පිටිය, ඒ වගේ අනුරාධපුර ප්‍රදේශ වලින් අපිට ජයග්‍රහකින් ලැබුණා. ඉතින් මේ තරඟය තාම වර්ණවත් වුණා. මොකද මේක ඇවිල්ලා පාරිභෝගිකයන්ට ඉතින් මේ පාරිභෝගිකයන්ට බාණ්ඩ අලෙවි කරපු අපගේ අලෙවි ආයතන වලටත් අපි ත්‍යාග ලබා දුන්නා. මෙම තරඟය ඉතින් මාස 6ක් තරවට යනවා. සියලු දෙනාට අපගේ PE+ water tank කියන Facebook page එකට ගිහිල්ලා ඔබ ළඟදීගත්තු වතුර ටැංකියේ පින්තූරයක් selfie එකක් අරගෙන ඒ සමගම මේක warranty card එකක් එක්ක අපිට Facebook එකේ post කරා නම් සහ ඒ සඳහා උපරිම likes ප්‍රමාණය ගත්තොතින් ඔබතුමන්ලාට ඔබතුමියන්ලාට fridge TV washing machine ජයග්‍රහණය කිරීමේ තව හොඳ අවස්ථාවක් තියෙනවා. දැන් රටවටා පුවත් කිහිපයක් කෙටියෙන් මෙම වසරේ පාස්කු ඉරිදින හෙට දිනට යෙදී තිබෙන අතර ඒ සඳහා රට තුල ආරක්ෂාව තවදුරටත් තර කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය පියවරගෙන තිබෙනවා. අන්තවාදයේ ප්‍රචණ්ඩත්වයේ හෝ භීෂණේ හා සම්බන්ධ ක්‍රියාකාරකම් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙසත් එවැනි ක්‍රියාකාරකම් පිළිබඳව තොරතුරු ඇතනම් වහාම නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් වෙත දැනුම් දෙන ලෙසත් දේවස්ථාන විසින් පත් කරන ලද සෝදිසි කමිටු ඇතුළු බැතිමතුන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටින බවයි ආරක්ෂක අමාත්‍යාංශය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ. විශේෂ කාර්ය බලකා බුද්ධි අංශයට ලද තොරතුරුකට අනුව වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශයේ වේරගොඩ කැලෑබද ප්‍රදේශයක නිදන් වස්තු ගැනීම සඳහා උපකරණ භාවිතා කරමින් පොලව සකසමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ආයු බොහෝ වේවා නමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මුද්‍රණය කර තිබෙන රජයේ මෙතෙක් සිදු කර තිබෙන සංවර්ධන ක්‍රියාවලිය පිළිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකා සහ අලුත් අවුරුදු නැකත් සිටුව දිවයින පුරා සෑම නිවසකටම බෙදා හැරීමට අද දින කටයුතු කර තිබුණා. प्रधान पुआत विकास अवसान तम तुनसुपात दिन सदा पीवी लंका अंक एके सिंह वेबडविय www.siyathanews.lk अपगे वेबडविय वेद अप यलि ओब हमुवन्ने रात्रि नवे स्पाने ओबटे सुब संध्या. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.